අපි දැක්කා ඊයේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කරනවා පළාත් පාලන ආයතන වල කටයුතු නිරීක්ෂණය කරන්න අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න යනවයි කියන එක අපි දැක්කා. ඊළඟට පළාත් සභාවල ආණ්ඩුකාරවරයාගේ කටයුතු විමර්ශනය කරන්න වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයේ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න යනවයි කියන එක ඊයේ ආණ්ඩුව අපි දැක්කා. ඒ පිළිබඳව මාධ්‍ය නිවේදන නිකුත් කරලා තියෙනවා. දැන් මේකෙන් තියෙන දේ තමයි අපිට පේනවා ආණ්ඩුව කිසිදු ආකාරයේ ඡන්දය පැවතීම සඳහා වූ අවශ්‍ය කටයුතු කිසිම දෙයක් කිරීමට සූදානම් නැහැ කියන එක නැවත වතාවක් ආණ්ඩුව ඊයේ මේ මාධ්‍ය ප්‍රකාශය තුළ පෙන්වුවා. එතකොට දැන් ආණ්ඩුව හදනවා විශේෂයෙන්ම දැන් අධිකර නියෝගයක් ලබා දීලා තිබෙනවා මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය මුදල් කටයුතු ලබා දෙන්න කියලා. එතකොට එහෙම අතුරු නියෝගයක් තිබෙද්දී ආණ්ඩුව ඒකත් නොසලකා හරිමින් දැන් මේ ජනතාවගේ පරමාධිපත්‍ය හා ඡන්දය අයිතිය යටපත් කරන්න දැන් මේවා කමිටු දානවා. දැන් කමිටු දාලා මොකද්ද මේ කරන්න හදන්නේ? දැන් කමිටු නෙමෙයි දැන් මේ දාන්න ඕනේ. මොකද දැන් අපි දන්නවා දැන් නැවත වතාවක් මේක ජනතාවගේ පාලනයක් ඇති කරන්න මේ පළාත් පාලන ආයතන තුල ඡන්දය තියන්න ඕනේ. ඒ ඡන්දය තිබ්බම තමයි නැවත වතාවක් ජනතාවට තමන්ගේ නියෝජිතයා පළාත් පාලන ආයතන වලට පත් කරලා යවන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ. දැන් ආණ්ඩුව ඒක නොකර ඡන්දය තියනවා වෙනුවට මේ කමිටුපත් කරලා ඒ කමිටු හරහා තමන්ගේ දේශපාලන හිතවාදීන්ව මේ පළාත් පාලන ආයතන වලට පත් කරන්න පළමු ආරම්භයේ හැටියට තමයි මේ ආණ්ඩුව ඊයේ යෝජනා කරලා තියෙන්නේ. එතකොට මේ නැවත මේ යන්නේ ඇවිල්ලා තමන්ගේ දේශපාලන හිතවතුන් හෙංචයියන්ව මේ පළාත් පාලන ආයතන වලට පත් කරලා ඒ හරහා මේ පළාත් පාලන ආයතන ටික මේ යවන්න. ජනතාවගේ ඡන්ද අයිතිය දෙන්නේ නැහැ. ජනතාවට අවස්ථාව ලබා දෙන්නේ නැහැ තමන්ගේ අවශ්‍ය නියෝජිතයා තෝරලා මේ පළාත් පාලන ආයතන වලට යවන්න. ඒ වෙනුවට ආණ්ඩුව ඉතාම අපිට පේනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒ වගේම ඒකාධිපති ගමනක යන මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජනතාවගේ ඡන්ද අයිතිය යටපත් කරලා මේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට අවශ්‍ය කමිටුපත් කරලා ඒ හරහා තමන්ගේ හෙංචයියන් හරහා මේ පළාත් පාලන ආයතන ටික පාලනය කිරීමේ මෙහෙයුම දැන් මේ ආණ්ඩුව දියත් කරලා තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියනවා මේක එන්න එන්නම මේ ප්‍රශ්නය ආණ්ඩුව දිග්ගස්සනවා. එන්න එන්නම මේ ප්‍රශ්නය ආණ්ඩුව අර්බුදකාරී තත්ත්වයකට මේ රට අරගෙන යනවා. මොකද මේ පළාත් පාලන ඡන්දය අවුරුද්දකින් කල් දාපු ඡන්දයක්. මේ වෙනකොට අධිකරණයේ අතුරු නියෝගයකුත් ලබා දීලා තිබෙනවා. ඒකට අවශ්‍ය පාර්ලිමේන්තුවේ වෙන් කරපු මුදල් ප්‍රමාණය ලබා දෙන්න කියලා. ඊළඟට මේ රටේ සියලුම දේශපාලන පක්ෂ එක හඬින් කියා සිටිනවා මේ ඡන්දය නියමිත දිනයට පවත්වන්න කියලා. ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධාන හා මේ රටට උදව් කරන සියලුම විදේශීය රටවල් පවා රජයෙන් ඉල්ලා තිබුණා මේ ඡන්දය නියමිත දිනයට පවත්වන්න කියලා. අපි දැක්කා ජාත්‍යන්තර අරමුදල පවා ප්‍රකාශ කරලා තිබෙනවා කිසිදු ආකාරයකින් තමන්ගේ විරෝධතාවයක් හෝ බාධාවක් මේ ඡන්දය නොතියා ඉන්නට කිසි විටකත් ඔවුන් ආණ්ඩුවට උපදෙස් දීලා නැහැයි කියලා. එතකොට අපිට පේනවා මුළු ලෝකයේම ජාත්‍යන්තර ප්‍රජාව මහා මේ රටේ ඉන්න සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා සංවිධාන සියලු දෙනාම කියන්නේ මේ ඡන්දය තියන්න කියලා. නමුත් ඒ සියලු දෙනාම තියන කියන දෙයට හාත්පසින්ම වෙනස්ව ආණ්ඩුව එක පැත්තකට වෙලා ඡන්දය නොතියා ඉන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් දැන් උත්සාහ කරනවා. ඉස්සර මුදල් නොදී හිටියා, දැන් උත්සාහ කරනවා විශේෂයෙන්ම මේ කමිටු හරහා මේ ඡන්දය යටපත් කරන්න. ඒතොර අපිට විශේෂයෙන්ම අපි දැන් මේකට විරුද්ධවත් අපි නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම අපි ගන්නවා වගේම දැනට අතුරු නියෝගයේ ක්‍රියාත්මක නොකර ඉඳීම තුළ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ඒ වගේම මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතියටත් විරුද්ධව අපි පසුගිය සතියේ ශ්‍රේෂ්ඨ අධිකරණයේදී අපි නඩු කීපයක් අපි ගොනු කරලා තිබෙනවා. සමගි ජන බලවේගය හා අනිකුත් දේශපාලන පක්ෂ අපි බලාපොරොත්තු වෙන ශ්‍රේෂ්ඨ අධිකරණයේදී මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය හා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ඒක ආණ්ඩුවේ විධායක බලයෙන් යටපත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයේදී ඒකදී සාධාරණත්වය හා ඒකට සාධාරණ තීන්දුවක් අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද අයිතිය ආරක්ෂා කරන්න මේ යන ගමනේදී. අපි දකිනවා සාගර කාර්යවසම් පොහොට්ටුවේ මහලේකම්තුමා
උදේ හවස ඇවිල්ලා මාධ්‍යයට කියනවා ඡන්දේ තියන්න කියලා. එතම උදේ හවස ඇවිල්ලා කියනවා. නමුත් එතුමාලගේ පක්ෂයේ ඉන්න බහුතරයක් තමයි මේ කැබිනට් එකේදී ඡන්දේ තියන්න එපයි කියලා තීන්දුව ගන්නකොට ඒකට ඡන්දේ දුන්නේ. එතකොට පොහොට්ටුවේ පක්ෂයේ ඉන්න බහුතර කැබිනට් ඇමතිවරු තමයි ඡන්දේ තියන්න එපා කියලා තීන්දුව ගත්තේ. මහලේකම්වරයා මාධ්‍ය වලට ඇවිල්ලා කියනවා ඡන්දේ තියන්න කියලා. එතකොට අපිට පේනවා මේගොල්ලෝ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා එකක් කියනවා රැට ජනාධිපති හම්බුනාම කියනවා ඡන්දි තියන්න එපා කියලා. එතකොට මේ 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 එතකොට අපිට පේනවා අද සාගර කාර්යවසම් මන්ත්‍රීවරයා අර දවල් මිගෙල් රෑ ඩැනියල් චරිතයේ රඟපාන මන්ත්‍රීවරයෙක් බවට අද පත් වෙලා ඉන්නවා. ඉතින් ලැජ්ජයි ඇත්තටම එතුමන්ලා මේ කරන ක්‍රියා ගැන. මොකද ජනතාව ඉදිරියට කියන ඇවිල්ලා කියන අපි අපිට ඡන්දය ඕනේ කියලා ඒ ඔවුන් නියෝජනය කරන ආණ්ඩුවම තමයි ඡන්දය කල් දාන්නේ. ඕන් පත් කරපු ජනාධිපතිවරයාම තමයි ඡන්දේ කල් දාන්නේ. එතකොට දැන් අපිට පේනවා මෙතන තිබෙනවා ඔවුන්ගේ ඇත්ත උවමනාවක් නැහැ. ඒ ඇත්ත උවමනාව නැති කාරණාව තමයි අපි දන්නවා විශේෂයෙන්ම මේ මේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා නියෝජනය කරන පක්ෂයටත් පොදුජන පෙරමුණටත් විශාල පරාජයක් අත් වෙන බව ඔවුන් දන්නවා. එතකොට ඒ පරාජය අත් වුණාම ඔවුන්ට ඔවුන්ගේ ආණ්ඩුව හා ජනාධිපති කමේ වාඩි වෙලා ඉන්න තවදුරටත් මේ රටේ ජනතාවගේ ජනමතය හා ඒ ඡන්දයත් එක්ක වළංගුභාවයක් ඔවුන්ට නොමැති වෙනවා. මොකද මේ මේ නැගිටලා එන ජනතාව අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයත් එක්කම ඊළඟට මේ තිබෙන ආණ්ඩුව වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළ යුතුයි කියන ඒ අදහස උඩ ඔවුන් ඉදිරියට එනවයි කියන එක ජනාධිපතිතුමාත් දන්නවා කැබිනට් මණ්ඩලයත් දන්නවා. එහිඳ ඔවුන් කුමක් හෝ ක්‍රමයකින් මේ ඡන්දය කල් දමා ගැනීම සඳහා වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කරමින් අද පවතිනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.